සාමික මොකද ඇඟිල්ල පිරිමැද මැද ඉන්නේ? ඈ ඇඟිල්ල පිරිමැද ඉන්නේ මොකද? අද මගේ මතේ රන්කහට. රන්කහට මගේ මතේ. එක්ස්ට්‍රා අසාමාන්‍යයි. මේකට වැඩක් වෙනවනේ. වැඩක් වෙනවා. තව මිනිත්තු 5ක 7ක කාලයක් තියෙන්නේ. ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුව නැත්තම් අපේ මන්ත්‍රීවරු රට පාලනය කරන උදුවේ 225 තෝරා ගැනීමේ ඡන්ද විමසීම ආරම්භ වෙන තව පුංචි වෙලාවක් තියෙන්නේ. දියවන්නාවට කට්ටිය අපි වෙනුවෙන් යන්නේ අද. ඔව් අපි වෙනුවෙන්. ඔව් අපි ඉතින් මෙච්චර කාලයක් බලාපොරොත්තු වුණා රට වෙනුවෙන් ජනතේ ජනතාව වෙනුවෙන් තමයි මේ දේශපාලන කියන්නේ කියලා. ඒක කෙසේ වෙතත් අද අපි බලාපොරොත්තු වෙමු මේ අද දවසේ පැවැත්වෙන මහමැතිවරණයෙන් ජයග්‍රහණය කරන තේරීපත්වන මන්ත්‍රීවරුන්ගෙන් මේ රටට ජනතාවට අනාගතයට යහපත් සේවාවක් ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අද බැලුම්ගල පටන් ගමු. ඔව් ඒ කියන්නේ ජය පරාජයත් සතුටෙන් විඳ දරා ගන්න ඕනේ ඉතින්. විඳ දරා ගන්න ඕනේ. දැන් අර මං අහ ප්‍රශ්නේ උත්තර දෙන එක මගේ ඇරියනේ. ඒකනේ. ඈ ඔය ඇඟිල්ල පිරිමදින්නේ මොකද ඔච්චර? ඈ ඒක තව පොඩ්ඩකින් මොකද පාටක් තියෙනවා තාම. මොන ඇටේ සොලංගිල්ල තිනෝ පොඩ්ඩක් ඈ නෑ වෙනද්ද පහුගිය දවස් ටිකේ අතපයසේ දුවේ නැද්ද ගිහිල්ලා නෑනි ගිහිල්ලා නෑ ඔව් ජනාධිපතිවරණයේ තිබිලා දැන් මාස එකමාරක් විතර වෙනවා තාම ඇඟිල්ල පාට ටික තියෙනවානේ ආයි ගෑවොත් ගෑවමයි ගෑවොත් ගෑවමයි දැන් හැබැයි අද ආපහු ඡන්ද දාන්න ගිහිල්ලා අහුවෙත් නැහැ මේ කලින් ඡන්ද දාපු එක්කෙනෙක් ආපහු මේ හොරට ඡන්ද දාන්න ඇවිල්ලා කියලා කලින් එකට දාලා මේකටත් දාන්න ඇවිල්ලායි කියලා ඈ ඔව් එහෙම අහුවෙත් නැහැ ඔයාලා ඈ අනේ ඊනහ වෙලා හරියන්නේ නැහැ. හැබැයි එතකොට රාජකාරිය කරන්න වෙයි. නෑ නෑ බය වෙන්න එපා. විහිළුවක් කරේ. ඔයාලට විතරක් නෙමෙයි රටේ ජනතාවට මේ පණිවිඩය කියන්න ඕනේ. දැන් ඇත්තටම අපි ඡන්ද දායකෙක් විදිහට ඡන්ද පොලට ගිහිල්ලා ඡන්දේ පාවිච්චි කරන්න කලින් අපිව එතනදි පරීක්ෂා කිරීමට ලක් වෙනවනේ. ජාතික හැඳුනුම් පත්‍ර පත හෝ නැත්නම් වළංගු පළපත්‍ර කීපයක් මැතිවරණ කොමිසම විසින් දැන් අපි ප්‍රවෘත්ති ප්‍රකාශවලත් අපි කිව්වා මොන වගේ ලියකියවිල් අරගෙන යනවනේ අනන්‍යතාවයේ තහවුරු කරන්න. ඔව්. හරි. අනන්‍යතාවයේ තහවුරු කරගන්නවා. ඒ වගේම අපි දෙනවනේ ඡන්ද කාඩ් එක. මේ ඒ ඡන්ද හිමි නාමලකනේ කාඩ් එකත් අරගෙන ගියාට පස්සේ එතනත් අපිව පරීක්ෂාවට ලක් කිරීමක් වෙනවා. ඔව්. ඒක කියනවනේ. ඒගොල්ලෝ හද්දෙට කියනවනේ නම. ආ නම කියනවනේ වාසගමත් එක්ක. ඔක්කොම නම විස්තරේ කියනවා. ඔව්. ඊට පස්සේ මොකද කරන්නේ? අර ඇඟිල්ල දික් කරලා ඇඟිල්ලේ පාට ගන්නවා. නියපොත්තේද ඇඟිල්ලේද හිතා ගන්න වෙන්නේ. ඒ දෙකේම ගන්න. දෙකේම ගන්න. ඒකේ ගානෝ කියන්නේ ගෑ වෙනෝ. ගෑ වෙනෝ නිකන් ගෑ වෙනෝද නේ? ඔය කියන්නේ අනේ මේක ඇඟිල්ලේ ගයන්න හොඳ නෑ. හැමේ ගෑ වෙන්න හොඳ නෑ. නිය පොත්තෙන් විතරයි කියලා එහෙම එකක් නෑනේ. එහෙම එකක් නෑ වුණාට හැබැයි මේ සම්බන්ධයෙන් තියෙන නීති අනපනක් තියෙනවා. ඇත්තටම මේ ඇඟිල්ල පාට කරන්නේ ඇයි? දැනගන්න ඕනේද මුලින්ම? කියන්නකෝ. අපි මේ පිළිබඳව අහලා බලමු. රෝහණ හෙට්ටිආරච්චි මහත්මයා පැපොළල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා මේ. ඇඟිල්ලක් පාට කරනවා මේක කරන්න යෝජනා වුණේ ක්‍රියාත්මක වෙන ගත්තේ කොයි කාලෙද මොන නීතියක් අනුවද මොන අවශ්‍යතාවයක් අනුවද ඔව් ඇත්තටම මේ ඇඟිල්ල පාට කිරීම කාලයක් තිස්සේ සිදුවෙමින් තිබෙන්නේ එකම පුජ්‍යලයා තැන් කීපයක ඡන්දේ පාවිච්චි කරයි කියන අවිශ්වාසය සහ සැකේ නිසා මොකද ඉතිහාසයේ මේ ඡන්දනාම ලේඛනය පරිගණකගත කරලා තිබුණේ නැහැ ඒ අනුව එකම පූජ්‍යලයාට ඡන්ද මධ්‍යස්ථාන කීපයක් ආශ්‍රිතව එහෙම නැත්නම් ග්‍රාමල්දාරි කොට්ටාස කීපයක නිවාස කීපයක ලියාපදිංචි වීමේ හැකියාව තිබෙනවා. සමහර ලාවට ඡන්දේ පාවිච්චි කිරීම අරමුණෙන් නොවුනත් තමන්ගේ ඉඩම් වල අයිතිවාසිකම් තහවුරු කරගන්න, නිවාස වල අයිතිවාසිකම් තහවුරු කරගන්න විශේෂයෙන්ම රජයේ ඉඩම් වල බලහත්කාරීව පදිංචි වෙලා ඉන්න පිරිස් ඒ තමන්ගේ ලියාපදිංචිය හැමතැනකම සිදු කරන්නට උත්සාහ කළා. ඒ වගේම අනන්‍යතාවයේ පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් තිබුණේ නැහැ. එනිසා එබැවින් කාලවකවානුවක මේ ඊම් අදාළම පුජ්‍යලයා එක ඡන්දයක් සෑම ඡන්දදායකයෙක්ම එක ඡන්දයක් පමණක් පාවිච්චි කරන්න ඕන කරන ඒ සීමාව සඳහා තමයි මේ ඇඟිලි පාට කිරීමේ ක්‍රමවේදය හඳුන්ලා දෙන්නේ. ඒ අනුව ඒ තීන්ත මම කියන්නේ පහුගිය මැතිවරණයේදී පාවිච්චි කරපු තීන්ත තාමත් ගිහිල්ලා නැහැ. එනිසා ඒ තීන්ත ලේසියෙන් මැකෙන තීන්ත නෙමෙයි. එතකොට යම් ඡන්දදායකයෙක් ඡන්ද දිනේදී එක් ඡන්දපලක ඡන්දේ පාවිච්චි කළොත් තවත් ඡන්දපලකට යනකොට ඇඟිල්ල පාට කිරීම වෙනවා මේක ඇඟිල්ල සලකුණු කිරීම සිද්ධ වෙනවා ඡන්දේ පාවිච්චි කළායයි කියලා හැඟවෙන්න. ඒ කියන්නේ හොර ඡන්ද දාන එක නවත්තන්නනි මං හිතන්නේ ඔක් කරන්නේ නේද? ඔව් එක්කෙනෙක් ඡන්ද දෙකක් දානවා කියලා කියන්නේ ඒක හොර ඡන්දයක් නේ. එතකොට ඒ කියන්නේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා තමයි මේ සලකුණු කිරීම කරන්නේ. ඕක මකන්න බැරිද? නේද මකන්න දැන් ට්‍රයි කරලා ඇතිනේ සාමාන්‍යයෙන් ඔක මුලින්ම
අවුරුද්ද 18න් ඡන්දය ඉතිර වුණාට පස්සේ ගෑවට පස්සේ හැමෝම බලනවා මේක කොච්චර දවසක් මේ අලුත් අත්දැකීමක් නේ. දැන් මේක මකන්න පුළුවන් වේද කියලා. හැබැයි ඒක එහෙම එකපාරම මකන්න පුළුවන් එකක් නෙවෙයි. හැබැයි මකපු අය මම නම් දැකලා තියෙනවා. ඔව්. ඉතින් ඒකට එහෙනම් වෙන රසායනික දාන්න වෙන මොනවා හෝ උපක්‍රම තිරුතේ අපේ උපක්‍රම මේ වෙලාවේදී කතා කරන්න ඕනේ නැහැ. හැබැයි දැන් හැම ඡන්දදායකයෙකුටම මේ ඇඟිල්ල පාට කිරීම වෙනවනේ. නෑ මට නම් බෑ. ඕක මට ඕනේ නැහැ කියලා මගහරින්න බෑනේ. හැබැයි දැන් සමාජයේ තවත් පිරිසක් ඉන්නවා මේ ඇඟිල්ල නියපොත්ත බොහොම පරිස්සම් කරන. මොකද තමන්ගේ ඇඟේනේ තියෙන දෙයක්නේ. තමන්ගේ අතේ තියෙන ඇඟිල්ල තමන්ගේ. ඒ අයිතිය තමන්ට. එතකොට ඒක ලස්සනට තියාගන්න එක තම තමන්ගේ කැමති විදිහට. ඇඟිල්ල තමන්ගේ නම් ඇඟිල්ලේ තියෙන නියපොත්තත් තමන්ගේ. තමන්ගේනේ. එතකොට දැන් කෙනෙකුට පුළුවන් ඕන නම් නියපොතු කපන්න නැතුව වාගෙන ඉන්න පුළුවන්. නියපොතු මදින්න නැතුව අපිරිසිදු ඉන්නත් පුළුවන්. තවත් කෙනෙකුට පුළුවන් මේක විවිධාකාරයේ පාට කරලා හැඩ කරලා ලස්සන කරලා හදන්න. දැන් එවැනි කලාවක් සහ එවැනි ශේෂ්ත්‍රයක් තියෙනවානේ. ලංකාවේ නේල් ආර්ට් කරන අපි දන්න සමහර කාන්තාවෝ ඉන්නවා. ඒ සඳහා අතිවිශාල මුදලක් වැය කරන විතරක් නෙමෙයි. ඒ සඳහා වෙන මිච්ච ආයතන පවා තියෙනවා. මේ ඇඟිල්ල නියපොතු මේ වගේ දේවල් මේ බොහොම අලංකාරව පවත්වා ගෙනියන්න. දැන් ඒ උදවියකෙත් දැන් මේ ඇඟිල්ල කොච්චර ලස්සන කරගෙන ගිහින් හිටියත් හැබැයි චන්දමත් පොළොට ගියාට පස්සේ අතනින් අර පාට පෑන අරගෙන ගානක ගානවම තමයි. ඔව් ඊට පස්සේ ලස්සන වාන ඈ මේ ඒ උදුවිය මොකද කියන්නේ කියලා අහමුද? ආ නියපොතු ලස්සන කරලා පාට කරලානේ කොච්චර කල් ඉඳන් ඔය නියපොතු හැඩ වැඩ කරනවද? මංගේ සමානේ මාසෙකට එක පාරක් හෝ දෙපාරක් මේල්ස් ෆාරු කරනවා. මේල් කඩ කරනවා. කොච්චර වේදන් කරනවද? ඊට පස්සේ ඉතින් මේකනේ දැන් අපි ඡන්දෙට ගියාට පස්සේ අපේ ඡන්ද පත්‍රිකාවක් දෙනවා අපි යාළුවට. ඊට පස්සේ අපි අනන්තතාවයත් තහවුරු වෙනවනේ. ඩෙන්ටි එක ගන්නවනේ යාළුවා. ඉතින් මම අහන්නේ එතකොට ඇඟිල්ලත් පාට කරන්න ඕනේද? මේක සුදුසු නෑ කියලා මට හිතෙනවා. ඉතින් මගේ පෞද්ගලික මතය අනුව. දැන් පාට කරන්නේ නියපොත්තද ඇඟිල්ලද? ඇඟිල්ලත් එක්කම නියපොත්ත පාට කරන්නේ යාළුවා. කොහොමද දැන් ඒක ඉවත් කරගන්නේ ඊට පස්සේ? කාලයක් යනව අවශ්‍ය කරාට මම හිතන්නේ ඒක එකපාරට යන්නේ නෑ. මාසයක් දෙකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට මොනවා හරි වෙන ෂූට් එකකට හරි වෙඩින් එකකට යනකොට හරි ඉතින් අර කලයක තියලා තමයි ඉතුරු වන්දරේ වෙන කලයකට රිමූව් කරන්නේ ක්‍රම පාවිච්චි කරනනේ ඔගොල්ලෝ වෙනදාට. ඔව් නියල් රිමූව් කරන්න පුළුවන්. හැබැයි දැන් මේ ඇඟිල්ල අර ඡන්දේට පාට කරාට පස්සේ ඒක වෙනම එකක් නේ. එතකොට ඉතින් අර ඒ පාට විනාශ කරන්න වෙන පාටක් ගායි ගන්න නැහැ. ඔන්න ඔය විදිහට තමයි ඇඟිල්ලට නියපොත්තට ආදරය කරන අය ඒකට වියදම් කරන අයට ඕක ප්‍රශ්නයක් වෙලා තිනවා. ඒ විතරකුත් නෙවෙයි සමහර ලාවට ඒ අතින් ආහාර ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට යාට මේ ගිහිරිය රැක්වෙන්න පුළුවන් සැකියක් දෙන්න පුළුවන් මේ දෙක කමක් නැද්ද? එතකොට ඉතින් මේක සමහර උදවේ හිතනවා ඇත්තටම මේක කරදරයක් මේක උවමනාම දෙයක්ද? මොකද ජාතික හැඳුනුම්පත සහ නැත්තම් මේ සඳහා අවශ්‍ය වෙන විධිමත් හැඳුනුම්පතකින් හඳුනාගත්තු පුජ්‍යලේ. එතකොට ඒ පුජ්‍යල තමයි ඡන්ද මැදස්ථානයේ ඇතුළේ දැන් ඉන්නේ. එතකොට එයා තමයි ඡන්දේ පාවිච්චි කරන්නේ. එතකොට ඒ කෙනාට තවත් යනක ඡන්දයක් පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ. මොකද දැන් මේව පරිගණකගත කරලා තියෙන්නේ. දැන් චාමික ඔබේ මගේ හෝ ලංකාවේ හෝ නැම ලියාපදිං ඡන්දදායකයෙක්ගේ ජාතික හැඳුනුම්පත් අංකය අපි අතුල් කරන් පස්සේ මෙතිවරණ කොමිෂන් එකේ වෙබ් එකට ගිහිල්ලා නැත්තම් එතකොට ඒක තියෙනවා ඔබගේ සම්පූර්ණ වාසගම නම ලිපිනේ ගෘහ අංකය මේ සමස්ත විස්තර ටික එතන අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට ඒක තැන් දෙකක ලියාපදිංචි වෙලා කෙනෙකුට ඡන්ද දෙකක් දාන්න තියෙන සම්භාවිතාවම ඉතාමත්ම අල්පයි. ඉතින් ඒ තරමට සකස් වෙලා තියෙනවා. ඒකට සිස්ටම් එකක් හැදිලා තියෙනවා නම් ඉතින් තවදුරටත් පාට කරන්නේ නැයි මිනිසුන් මේ කරදරයක් නේද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා. ඔව් තාක්ෂණය දියුණු වෙන්නේ දැන් නේ. ඈ එතකොට මොකටද මේක කියලා තමයි ඔය ප්‍රශ්නාර්ථය නැගින්නේ. ඔව් දැක්කන් දැන් කියනවනේ ඒ වගේ නියපොතු හැඩ කරන්න මාසෙකට රුපියල් 10,000ක් හොයිට අඩු වෙලි වශයෙන් වියදම් කරන උදවියක් තියෙනවා. හැබැයි දැන් අපි හොයලා බලන්න ඕනේ ප්‍රධාන කාරණාවක් තමයි එහෙනම් දැන් මේ අපේ ඇඟිල්ල සලකුණු කරන්න ඔය පාට කරනවානේ. ඕකට කීයක් විතර වියදම් වෙනවද? මේක හොඳ වැඩක් කරා. ඈ ඔව්. මේක හොයලා බලන්නම වෙනවා. ඒක මුළු ලංකාවේම ඡන්දදායකයන්ට. ඔව් ලංකාවේ 1,71,00,000ක් අපි හිතමු සාමාන්‍යයෙන් මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ වෙනවා සාමාන්‍යයෙන් 1,40,00,000. එතකොට මේකට පෑන් කොච්චර වුණා වේවිද? තින්ත කොච්චර වුණා වේවිද? ඔව් එතකොට ඒක පෑනක් එක තින්ත කොච්චර වෙයිදනේ
ඒකන ඒ අනුව මුළු ලංකාවටම පාට කරන්න කොච්චර ප්‍රමාණයක් තින්ත අවශ්‍ය වේවිද ඒ තින්ත සඳහා කොච්චර විතර මුදලක් වැය වේවිද දැන් අපි කතා කරනවානේ රට ඇතුලේ ආර්ථිකයේ වැටිලා අනවශ්‍ය වියදම් අවම කරගන්න ඕනි කියලා අපි කතා බහ කරනවානේ ඔව් දූෂණය නාස්ති වළක්වන්න ඕන කියලා කියනවානේ දැන් එහෙම බලනකොට මේක පැත්තකින් නාස්තියක් වෙන්න පුළුවන්නේ මොකද හරි සිස්ටම් එකක් තියෙද්දී හරි ඡන්දදායකයා කවුද කියලා හරියටම හොයාගන්න පුළුවන්කම තිබෙද්දී ඔව් තවදුරටත් ඇඟිල්ල පාට කරන එකට යන වියදම කොච්චරක්ද කියලා බලන්න ඕනේ නේද අපි ඒ පිළිබඳව හරියටම දැනගන්න පුළුවන් කෙනාගෙන් අහමු ඒ තමයි මැතිවරණ කොමසාරිස්වරයා සමන් ශ්‍රී රත්නායක මහත්මයා කොච්චර විතර වියදමක් යනවද ඡන්දදායක තම කොච්චර තින්ත ප්‍රමාණයක් හෝ පෑන සංඛ්‍යාවට කොච්චර වියදමක් යනවද එක ඡන්ද මේක සම්පූර්ණ විදේශයෙන් ගෙන ගන්න අපේ රටේ නෙවෙයි විදේශෙන් අපි ගෙන ගන්න මේතර මේ සඳහා අපිට අත මිලියන 30ක් ගන්නවා අතරම තවගේ ඩොලර් දෙක ආයේ ඩොලර් නේ අපි ගෙන කරන්නේ ඒක මම හිතන්නේ මේ සම්පූර්ණ අපිට විකන අපේ විදේශයෙන් නෙමෙයි දැන් මේ ඉලෙක්ෂන් එකේ අපි ලොකු පිටින් යන නේ ඔබ තමයි ඔව් අනිත් ඕක ගේනවා කියන ඊළඟ ප්‍රශ්නේ නේ ඔක නිකම් අපි අපිට අරින් ටෙන්ඩර් කෝල් කරලා ඉන්ටර්ෂන් කි කෝල් කරලා ඉන්න කියලා සම්පල් ගැන සම්පල් රට පරීක්ෂා දාලා චෙක් කරලා මේක අපිට පොතේට හරියටම දෙන්න කියලා බලලා ඊට පස්සේ තමයි ඕඩර් එක දෙන්නේ. ඒ වගේ ප්‍රොසෙස් එකක් ඔක යනවා. ඉතින් මේක ඇත්තටම මේ අපිට පිස්සාවට ගන්න මේක අරින්න තෝරගෙන යනවා. ඒ නම් ඒකම දැන් පොඩි පස්සෙම කරලා යනවා. සඳ දායකයාගේ පැත්තෙන් මේම නැත්තම් කාන්තාවන්ගේ පැත්තෙන් මේ නියපොතු එහෙම එහෙම මොකුත් නැහැ වෙලා. ඒ නියපොතු පාට එක තෝටි වෙන පාට කරගෙන ඉන්නේ. ප්‍රදේශය එහෙම දැක්කේ විතරයි. දැක්කනේ රුපියල් මිලියන 30ක් වැය වෙනවා එක් මැතිවරණයකදී ලංකාවේ ඉන්න ඡන්දදායකින්ගේ ඇඟිලි සලකුණු කරන්න ඇඟිලි පාට කරන්න මිලියන 30ක් කියන්නේ එතකොට කෝටි කීයක්ද නේ ඉතින් දැන් මේ මුදල දැන් ඒ රටේ රජයට මේ වටිනාකම දැනෙන්න බෑ රටේ ජනතා දැන් එක අපි උදා ගත්තොත් මේක පැහැදිලිව 1.71 ලක්ෂයක් කරන ඡන්දදායක සාමාන්‍යයෙන් 1,40,000ක් විතර පාවිච්චි කරනවා කියමු මොකද විදේශ ගත වෙච්ච ඕ තන්ද ප්‍රතික්ෂේප කරන උදවිය සමස්ත අතහැරලා එහෙන් බැලුවොත් එක් අයෙකුගේ ඇඟිල්ල සලකුණු කරන රුපියල් 2,715ක් යනවා දැන් ඡන්දේ වටිනාකමක් තියෙනවා එහෙනම්නේ හැබැයි මේ ඡන්දේ වටිනාකම දෙන්න දැනගන්න ඕනේ මේ පත්තලා යන අපේ മന്ത്രിවරු ඒ කාරණා වෙනම එකක් ඒක කතා කරන්න අවශ්‍ය නැහැ මේ වෙලාවේ නමුත් එතකොට මේ වියදම අපි කල යුතුම වියදමක්ද නැත්නම් මේක පාලනය කරගන්න අපිට බැරිද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ දැන් ජාමික බය වෙන්න එපා දැන් ඔය ඇඟිල්ල තාම පාටට ගිහින් නැහනේ හැබැයි දැන් ඔයා දන්නවද අද දැන් ඡන්දේ දාන්න ගියාට පස්සේ පාට කරන්නේ මොන අතද කියලා දන්නවද? ඒ කොහොමද වෙන්නේ? ඒක අපි අහමු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ආර්.එම්.එ. රත්නායක මහත්මයාගේ. නිශ්චිත අතක් සහ ඇඟිල්ලක් නම් කරලා තියෙනවද? තියෙනවා. ඒකෙත් තියෙනවා. තියෙනවා. වම් අතේ සුලැඟිල්ල මාක් කරන්න කියලා තමයි පනතේ සඳහන් වෙන්නේ. වම් අතේ සුලැඟිල්ල නැත්තම් ඊළඟ ඇඟිල්ල හැටියට යන්න ඕනේ. වම් අතේ ඇඟිලි නැත්තම් දකුණු අතට යන්න ඕනේ. ඊළඟට අපේ ඇඟිලි තියෙන ඒ කොටස නැත්තම් ඒ තියෙන කෑ මෙහෙම යනවා ඇඟ ගාවටම. ඒ තියෙන කොටන හැදෙනක මාක් කරන්න ඕනේ කියලා. නමුත් මේ වතාවේ අපි ජනාධිපතිවරණයට වම් අතේ සුලැඟිල්ල භාවිත කරපු නිසා සමහර අයගේ සුලැඟිල්ලේ තියෙන ඉවත් වෙලා නැහැ ඒ තීන්ත සලකුණ. ඒ නිසා ඇල්පිටියට ඡන්දෙට අවස්ථාවක් දෙන්න ඕන නිසා අපි ඇල්පිටිය ඡන්දෙට මාපට ඇඟිල්ලේ සඳහා භාවිත කරා. ඒක භාවිත කරේ මාපට ඇඟිල්ල ටිකක් ලොකු වින්දා වැඩිපුර වියදමක් යනවා ඡන්ද තීන්ත වැඩි ප්‍රමාණයක් ගැවෙන්න. නමුත් ඇල්පිටියේ ඡන්ද ප්‍රදේශයේ සුළු පිරිසක් ඉන්න නිසා අපි ඇල්පිටියට මාපට ඇඟිල්ල ගත්තා. දැන් මේ ගොතු වෙනට අපි දබර ඇඟිල්ල පාතකරන ලෑස්ති කරලා තියෙනවා. වම් අතද? වම් අතයි. දැන් පැහැදිලිනේ. ඔව්. වම් මතේ දබර ගිල්ල. ඔව්. තමයි ඔය චාමික මට නිතර දික් කරන්නේ ඇඟිල්ල. අන්නේ ඇඟිල්ල තමයි මේ පාර සලකුණු කරන්නේ. හ්ම්. දැන් ප්‍රශ්නයක් තියෙනවා හරි. දැන් ඒ ඇඟිල්ල මොන හරි තුවාලයක් වෙලා තියෙන්න පුළුවන්. ඈ දැන් මෙහෙමනේ. දැන් ආබාධිත යම් හදිසි අනතුරු වලින් එහෙම අත් දෙක මේවත් වෙච්ච වගේ එහෙම. ඔව් ඒ සම්බන්ධනොත් දැන් මැතිවරණ කමිෂන් සඳහන් කරනවා පනතේ තියෙන නීතිය අනුව ඒ අදාළ ඇඟිල්ල නැත්තම් ඉතින් තවත් ඇඟිල්ලකට ඒ ඇඟිල්ලෙන් අනිත් අතට එහෙම ගිහිල්ලා ඇඟ පුරාම යන්න පුළුවන් වගේ ඇඟ දක්වා යන්න පුළුවන්. සලකුණු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට මේක ඇඟිල්ලේම කියලා පනත නැහැ. හැබැයි ඕක මම කියනට වඩා හොඳයි. වඩා මේ මැතිවරණ කමිෂන් සභාපතිතුමාගෙන් අහලා බලමු. ඇඟිල්ලේ නියපොත්ත කියලා තියෙනවද නැත්නම් ඇඟිල්ලේ කොතන හරි කොටසකුත් ඒක නෑ. එහෙම ඒ එහෙම කියලා නෑ. උචිත සනකුණ ඒ සුලැඟිල්ලේ කියලා තමයි තියෙන්නේ. අපි ඒක නියපොත්තත් එක්ක පාට කරන්නේ. නියපොත්තත් එක්ක පාට කරනකොට අර නියපොත්ත ඇතුළට මේක වැදුනාම ඉවත් කරන්න අමාරුයි. නිකන් සාමාන්‍ය ඇඟිල්ල නම් අතුරලා ඉවත් කර හැකි. ඒ නියපොත්ත හරිය ගාපුවාම මේක ඉවත් කරගන්න අමාරුයි අදාළ අයට. අනේ එහෙම තමයි ක්‍රමේ සකස් වෙලා තියෙන්නේ. දැන් ඉතින් මේ කතාබහේ දැන් අපිට ඊළඟට බලන්න ඕනේ දැන් මෙච්චර වියදමක් වෙන එකේ ඇත්තටම තව දුරටත් මේ විදිහ නැ මේ වතාවේ නම් කොහොමත්
ඇඟිල්ල පාට කරන්න සිද්ධ වෙනවා. නෑ මේක වෙනස් කරන්න බෑ. හැබැයි ඉතින් ඒක ඊළඟ මැතිවරණයකදී හරි සලකා බලන්න පුළුවන් නම් හොඳයි කියන යෝජනාවත් netfim බැලුම් ගල විදිහට කරන්න ඕන. මොකද රුපියල් මිලියන 30ක් එක් මැතිවරණයකදී vision care විශ්වාසනීය දැක්ම. දැන් කවුරුත් වෙනකම් මග බලන් ඉන්න ඕනේ. අපි අනුමත කරන්නේ උසස්ම තත්වයේ නිපෙව ඕනෑම ටයිල් වර්ගයක් කළවිය හැකි කේෂර ටයිල් ඇඩිසිව්. A bond that lasts forever. කේෂර ටයිල් මාස්ටර්. විවේදම් කරන එක ඇත්තටම ප්‍රායෝගික අවශ්‍යතාවයක් තියෙනවාද? මොකද ඒ සම්බන්ධයෙන් දැනට මේ පරිගණකගත කරලා මේ දත්තයන් ටික තොරතුරු ටික ඔක්කොම තියෙන නිසා. ඒ පිළිබඳව ෆෙඩරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහත්මයා මෙවැනි කතාවක් කියන්නේ. හැබැයි දැන් මේ වෙනකොට මේ තත්ත්වය වෙනස් වෙලා තිබෙන්නේ. දැන් වෙනකොට මැතිවරණ කොමිසම ඉතාම ප්‍රශස්ත ආකාරයට මේක පරිගණකගත කරලා තිබෙනවා. ඒ හැඳුන්පත් අංකයෙන් එකම කුජලයා තැන් දෙකකින් ඕන පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම නම විවිධ ආකාරයට සටහන් කළත් නම නමේ සමාන බවක් තියෙනවා නම් ඒවා පරිගණකයි පෙන්නුම් කරනවා. ඒතකොට ඒ අනුව 99%ක්ම නිවැරදි චන්දනාම ලේඛන මේ වෙනකොට මැතිවරණ කොමිසම සකස් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ මොහොතේ නැත්නම් මේ පහුගිය මැතිවරණ කීපයක් අපි අරන් බැලුවොත් තින්ත පාට කිරීමේ අවශ්‍යතාවය වැදගත් කාරණයක් වෙන්නේ නැහැ. මේ පිළිබඳව මැතිවරණ කොමිසම අවස්ථා කීපයකදී සාකච්ඡා කරලා තිනවා. උන් උත්සාහයකුත් දැක්කා මේ සඳහා යන වියදම අවම කරන්න. විශේෂයෙන්ම කොවිඩ් කාලයේ පැවති මැතිවරණවලදී මේ සාකච්ඡාව ටිකක් බරපතලට මතු වුණා. මේ සඳහා විශාල විදේශ විනිමයකුත් වැය වෙනවා. ඒ නිසා අනාගතයේදී මේ තින්ත භාවිතා කිරීම අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. නමුත් ඊට අදාළ නීතිය සංශෝධනය වීම විය යුතු වෙනවා. එහෙම නොවුනොත් මැතිවරණ කොමිසමට තියෙන නීතියට අනුගතව කටයුතු කිරීමට සිදු වෙන නිසා නීති සම්පාදනය කිරීමේ තැන තමයි මේ දැන් සකස් වෙමින් තියෙන්නේ පාර්ලිමේන්තුව. එතකොට දැන් මේ විදේශ විනිමය තමයි. මොකද ලංකාවේ නිෂ්පාදනය කරන පෑනක් හෝ තින්ත වර්ගයක් නෙමෙයි මේකට පාවිච්චි කරන්නේ. ලංකාවේ කඩෙන් ඕක් ගන්න බෑ. ලංකාවේ කඩෙන් මොකෝ ඇඟිල්ල පාට කරගෙන ඉන්නද නිකන් ඈ හැමදාම මං ඡන්දි දැම්ම කියලා පෙන්වන්න පාට කරන් ඉන්නද ඈ. හැබැයි ඉතින් මේකට යන වියදමක් තියෙනවා. ඒක සැලකිය යුතු වියදමක්. ඉතින් ඒ වියදම අවම කරගන්නත් පුළුවන්කම අරටක් විදිහට අපිට කරන්න පුළුවන් නේද? මේකට තාක්ෂණික ක්‍රමවේද සකස් වෙලා තියෙන කාලෙක. ඉතින් මේ පිළිබඳව දැන් netfim බැලුම් ගල කතා බහ කරමින් ඉන්න මින් ඉහට කතා කරන්න විරාමයකට යන්නයි සූදානම. නිල චන්දතනේ පත්‍රිකාව තිබුණොත් අපිට ලේසියි මේක හොයාගන්න. හැබැයි ඒක නැති වුණා කියලා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය අපෙන් අහිමි වෙන්නේ නැහැ. අපි සම්පූර්ණ කළ යුතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ නම 2024 ලේඛනයට අනුව ලියාපදිංචි වෙලා තියෙන්න ඕනේ. නම පොතේ නැත්තම් අපිට අවස්ථාවක් නැහැ ඡන්දය පාවිච්චි කරන්න. මේක පරීක්ෂා කරන්න පුළුවන් අන්තර්ජාලය හරහාම මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට ගිහිල්ලා තමන්ගේ ජාතික හඳුනුම්පත් අංකය ඇතුල් කිරීම හරහා ඕනම පුරවැසියෙකුට මේක පහසෙන් චෙක් කරගන්න පුළුවන්. දීම තමන්ගේ ජංගම දුරකථනය හරහා. ඒ වගේම දෙවැනි කාරණේ තමයි අපේ අනන්‍යතාවය තහවුරු කරන්න ඕනේ. එතකොට නම තියෙනවා නම් අර අපි ඉහතින් කියපු ඕනම ලේඛනයක් ඉදිරිපත් කිරීම හරහා අනන්‍යතාවය තහවුරු කිරීමෙන් අනතුරුව ඡන්දේ පාවිච්චි කරන්න පුළුවන්කම තිබෙන නිසා පෝල් කාඩ් එක තිබුණත් නැතත් ඡන්දේ භාවිත කරන්න බාධාවක් නැහැ. හැබැයි ඒක තියෙනවා නම් රැගෙන යාම ඊටාම පහසුවක් වෙනවා. ඡන්ද පොලේදී තමන්ගේ අංකය පැහැදිලිව ඉක්මනින් සොයා ගැනීම ඉඩකඩ ඒ හරහා ලැබෙනවා. දැන් ඉතින් අද පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වෙමින් තියෙන්නේ. දැන් ඡන්දදායකයෙක් විදිහට ඡන්ද මධ්‍යස්ථානයට ගියාට පස්සේ තමන්ගේ ඡන්දේ සලකුණු කරන්න, තමන්ව අනන්‍යතාවයේ හරියට තහවුරු කරගත්තාට පස්සේ ඇඟිල්ලක් පාට කරනවා. ඒක තමයි කාලාන්තරයක් තිස්සේ ඔබට අපිට හුරු වෙලා තින්නේ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. ඇත්තරම දැන් ඉතින් ජාතික හැඳුනුම්පත හෝ නැත්නම් පිළිගත් හැඳුනුම්පතකින් හරියටම අනන්‍යතාවයේ තහවුරු කරගත්තාට පසුවත් මේ ඇඟිල්ල පාට කිරීමේ කටයුත්ත කරන්න ඕනේද? මේකට යන වියදම අපිට අඩු කරගන්න බැරිද? මේ වතාවෙදී නෙවෙයි ලබන ඡන්දකෙදී හරි. ඒ විතරක් නෙවෙයි සමහර උදවි මේ ඇඟිල්ල පාට කිරීම සමහර කෙනෙකුට මේක කරදරයක් වෙන්න පුළුවන්. මේ සමහර විට රූපලාවන්‍ය කටයුතු කරනකොට මේක තව කෙනෙක් මේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසාත් මොකද තමන්ගේනේ අත තමන්ගේ ඇඟිල්ල. ඒ නිසා මේකට අනවශ්‍ය දෙයක් පාට කිරීම කියන එක අනවශ්‍ය දෙයක් කියලාත් සමහර උදවියට හැඟෙන කියවෙන කතාවක් නිසා තමයි netfim බැලුම් ගල කතා මේ වියදම අවම කරගන්න පාලනය කරගන්න අපිට ඉදිරියේදී හරි මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන් නම් හොඳයි නේද කියන යෝජනාවත් එක්ක. ඔව් දැන් දූෂණය නාස්තිය නවත්තලා එහෙම ඔය පිට යන සල්ලි අර සල්ලි මේ සල්ලි එකතු කරගන්න නේ ඕන. එතකොට ඒකට අර පහුගිය දවස්වල වාහන ඇල්ලුවා නේ. ඒකට මොකද උනේ කියලා ඊට පස්සේ නෑ අර ඇල්ලුවා වගේ එකක් තිබුණා. දැන් ඒවා එයිනි පස්සට නේ. ඒ අත්තඩංගුවට ගත්ත සමහරුන් ඒගොල්ලෝ මහවුළු ගෙදර ඉන්නෝ. එතකොට අර නිවාස ඒවත් මේව කරා. ඒවත් මේ සමාජයේ අපේ රටේ දිනු වෙනුවෙන් යොදා ගන්න ඕන
දූෂණය නාස්තිය වළක්වන්න ඕන කියලා කිව්වේ. හැබැයි දැන් මේ ඇඟිල්ල පාට කරන එක එච්චර පේන්නේ නැහැ කෙනෙකුට, හිතෙන්නේ නැහැ පේන්නේ නැහැ කියන්නේ. මේ ඇඟිල්ල පාට කරාම පේනවා. මේකෙන් අර අපත යන මුදල එහෙම පේන්නේ නැහැ, එච්චර දැනෙන්නේ නැහැ මේක. ඈ හැබැයි හරි සිස්ටම් එකක් තියෙනකොට, තාක්ෂණයක් දියුණුකොට, හොරචන්දක් දාන්න බැරි නම් ඈ මේකත් අඩු කරගත්තොත් සෙල්ලම්දනේ. ඉතින් මේක දීර්ඝ කාලයක් තිස්සේ ආපු සැලසුමක ප්‍රතිඵලයක් නෙමේ තාක්ෂණික ක්‍රමයේ දැන් ඇවිල්ලා මේ දැන්ට විධිමත්ව විනිවිද භාවයෙන් යුක්තව මේ ඡන්දේ සාධාරණව පාවිච්චි කරන්න පුළුවන් දැන්ට අනන්‍යතාවයේ තහවුරු කරගෙන තියෙන්නේ. හැමෝටම හරියටම අය කෙනා කවුද කියලා හඳුනා ගන්න පුළුවන් පහසුකම ඇදලා තියෙන්නේ. හැබැයි මේ කාරණාව එක දවසකින් දෙකකින් කරපු එකක් නෙමෙයි, ඉතිහාසයේ ඉඳලම ක්‍රමිකව සකස් වෙලා තමයි මේ සිස්ටම් එක සකස් වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරයා සමන් ශ්‍රී රත්නායක මහත්මයා කතා කළා. ඇඳුම්පත අනිවාර්ය කරපු කියන කතන්දරය ආවේ 1959 ඇඳුම්පත හඳුනා දීමත් සමගම. ඉන්පස්සේ මේක 65 මැති වෙනකන් 70 මැති වෙනකන් ඔය ඇඟිල්ල පාට 64 දක්වා ඇඟිල්ල සරසුනේ පටන් ගන්නේ. ඉන්පස්සේ 70 මැති වෙනෙන් පස්සේ ඉවකරේටපු කොමසාරිස් ඇගේ වාර්තාවේ ලියනවා මේ ඇඟිලි සරසුණු කරන එක හරියට මේක ටිකක් අප්‍රිකානු සහ දකුණු ආසියානු රටවල මේක නෙමෙයි හංග අඩු ගන්නවා කියන එකක්. ඒ හින්දා මේක ඉවත් කළ යුතුයි කියන එක. මේ කොහොම වුණත් හරියට දාන්න වළක්වන්න වෙන ක්‍රම වේදයක් තිබුණේ නැහැ. ඇඳුම්පත අනිවාර්ය සම්බන්ධයෙන් බලට නීතිය සම්මත කරන්න ඕනේ බලේ ඉන්න ආණ්ඩුව විතර බලයපත් වෙන බලේ ඉන්න ආණ්ඩුවේ මේ තීරණය ගත්තොත් විපක්ෂයෙන් කැගහම මෙන්න ආණ්ඩුව ප්‍රසන්න දහන්න උනා ඒක තමයි මේ ප්ලෑන් කරන්නේ. ඒතර ඒක සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව ගාත් කමිසපල් අපරාධ ප්‍රශ්නයක් වෙන්නේ චෝදනා වෙන්නේ අපි එකතුලා කරන්න යනවා කියන මේ පවත්න ආණ්ඩුව මේ අපි එකතුලා කරන්න යයි කියන එක තමයි ඔය කතන දෙන්නේ. දැන් ඉතින් එතුමත් සඳහන් කරනවා මේ අනන්‍යතා ලේඛනේ නැත්තම් හැඳුනුම්පත අනිවාර්ය කරලා තියෙන නිසා මේකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපිට මේ පාට කිරීමට ඇඟිල්ල පාට කිරීමේ අවශ්‍යතාවයක් නැතුව මේක කරගන්න පුළුවන්කම තියෙනවා කියලා. ඉතින් පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා අපිත් එක්ක කතා කරපු වෙලාවේ ලෝණ එටිආරච්චි මහත්මයා සඳහන් කළා මොකද මේ අනන්‍යතා ලේඛනේ අනිවාර්ය කිරීම 2006 අවුරුද්දේදී නැවත සම්මත වුණා. මේක අධිකරණ නියෝගයක් වගේ තමයි මේ හැඳුනුම්පත අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් එවැනි නෛතික පදනමක් තියෙන චන්දපොලට ගිහිල්ලා ඡන්දේ පාවිච්චි කරපු කෙනාව නැවත ඇඟිල්ල සලකුණු කරන එක කරදරයක් කියලා දැන් මේක විවිධ තැන්වල විවිධ කතාබහ ඇති වෙලා තිබුණු සහ මැතිවන්ද කොම්බිසොම්ම පිළිගන්නවා මේක ඉවත් කරන්න ඕන එකක්. මේක තේරුමක් ඇති එකක් නෙවෙයි, මේක අනවශ්‍ය වියදමක්, මේක මිනිසුන්ට අනවශ්‍ය කරදරයක්. ඉතින් ඒ තත්ත්වය තුළ රෝහණී ඇටිආරච්චි මහත්මයා කියන්නේ මේ කතාව. අනන්‍යතා ලේඛනය අනිවාර්ය වෙන්නේ 2006 අවුරුද්දේ පැෆ සංවිධානයේ අධිකරණයට ගිහිල්ලා මේ අනන්‍යතා පරීක්ෂා කිරීම අනිවාර්ය කරන හැටියට අධිකරණයේ ඉල්ලීමක් අනුව ඒක 2008 නැවත වරක් එම ඉල්ලීමම පළාත් සභාව මැතිවරණයේදීත් අපි සිදු කරනවා. ඒ අනුව තමයි අනන්‍යතා ලේඛන පරීක්ෂා කිරීම ආරම්භ වෙන්නේ. මේ සඳහා මැතිවරණ කොමිසම පාවිච්චි කරන්නේ කිසියම් නීතියක් යටතේ. මොකද හැඳුනුම්පත් විවිධ වර්ගයේ හැඳුනුම්පත් නිකුත් කරනවා. දැන් ඔබට මාධ්‍යවේදීෙක් හැටියට සේවා අවශ්‍යතා ආවේට හඳුන්පත් නිකුත් කරලා තියෙන පුළුවන්. හැබැයි මේකෙදි පාවිච්චි කරන්නේ කිසියම් නීතියක් යටතේ නිකුත් කරලා තියෙන හඳුන්පත් ඕනෑම එකක් මේ ඡන්දේදී වළංගු හඳුන්පත් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ සඳහා මැතිවරණ කොමිසම හඳුන්ලා දීලා තියෙනවා, හඳුනගෙන තිබෙනවා ජාතික හඳුන්පත, වළංගු විදේශ ගමන් බලපත්‍රය, වළංගු රියදුරු බලපත්‍රය, ඒ වගේම ආගමික හඳුන්පත, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිකුත් කරලා තියෙන හඳුන්පත, වැඩිහිටි හඳුන්පත, ඒ වගේම ආබාධිත ප්‍රජාව සඳහා පැෆ සංවිධානයත් සමග ඒකාබද්ධිතව ආබාධ සහිත ප්‍රජාව හඳුනා ගැනීම සඳහා නිකුත් කරලා තියෙන හැඳුනුම්පත, ඒකම මැතිවරණ කොමිසම නිකුත් කරලා තියෙන කිසිදු හැඳුනුම්පතක් නොමැති අයට නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත, මේ ආකාරයට හැඳුනුම්පත් වර්ග 8ක් මැතිවරණ කොමිසම හඳුනගෙන තිබෙනවා. වළංගු ලේඛන හැටියට ඡන්දදායකයා මේ ලේඛනයක් අනිවාර්යයෙන්ම ඡන්දපොලේදී ඉදිරිපත් කළ යුතු වෙනවා තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා. එතකොට දැන් මේ ඔය ඇඟිල්ලේ වැඩේ වෙනස් කරන්න එහෙම දැන් මේක දැන් නීතියක් වෙලා තියෙන මේක පනතකින් දැන් සම්මත වෙලා තියෙන්නේ. එතකොට එහෙමනම් මේක ආයේ වෙනස් කරන්න ඕනේ, මේ පාර්ලිමේන්තුවේ මේ යෝජනාවක් ඇවිල්ලා මේ පනත වෙනස් සංශෝධනය කරලා
අලුත් විදිහට සුදුසු විදිහට ගලපන එක දැන් ඉදිරියේදී කෙනෙකුට කරනවා නම් කරන්න හැකි දෙයක්. කැමති වෙයිද? ඒකට. ඒක ඉතින් බලන්න ඕනේ කවුද කැමති වෙයිද කියලා අහන්නේ. දැන් හැබැයි එනවා මෙතනදී මෙච්චර දවසක් කවුරු අකමැති වෙච්ච පිරිසකුත් ඉන්නෝනේ කැමති වෙච්ච පිරිසකුත් ඉඳලා තියෙනෝනේ. ඒකනේ මේ වගේ යෝජනාවක් ගෙනල්ලා ඇත්තට මේක අවශ්‍ය නැහැ මේ අනවශ්‍ය වේදම කපා හරින්න පුළුවන් කියලා යෝජනාවක් එන්නේ මේ ඇගිල්ල පාට කරන්න ඕනේ නැහැ කියලා හිතන අය. ඔය කියන්නේ ඉස්සෙල්ල ඉඳන් මේක ඇවිල්ලා තියෙනුනේ මේ දැන් අද නෙවෙයිනේ. ඔව් හරි. දැන් එතකොට අද දක්වා අද පැවැත්වෙන මැතිවරණයේදීත් ඇගිල්ල සලකුණු කිරීම ක්‍රියාත්මක වෙන්නේ තවත් පිරිසක් ඉන්නව එහෙනම් නැහැ මේ ඇගිල්ල සලකුණු කිරීම කළ යුතුයි කියන පාර්ශවයක් නේද? දැන් මේ කියවන විවිධ යෝජනාවල් ආවා මැතිවරණ කොමිසමනුත් උත්සාහ කළා මේක කරන්න ඕනේ කියලා. හැබැයි මේක කරගන්න බැරි වුණා කියලා. හැබැයි එහෙනම් මේක කරගන්න බැරි වෙන්නේ නැත්තේ මේක අනවශ්‍ය වේදම කපාහරින්න බැරි වෙන්නේ නැත්තේ කවුරුද විරුද්ධ වෙච්ච නිසානේ. කවුද එහෙම විරුද්ධ වෙනව නම් විරුද්ධ වෙලා ඇත්තේ. ඒ පිළිබඳව වහම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ පනතේ තියෙන ප්‍රතිපාදනයක්. පනතේ පෑදේව සඳහන් කරනවා එයා උචිත සලකුණෙන් ලකුණු කරන්න ඕනේ කියලා. මැතිවරණ හැම පනතකම තියෙනවා ඡන්දදායකයා උචිත සලකයකට කියලා දෙන වචනේ උචිත සලකුණින් කියලා. ඒ උචිත සලකුණ කියලා කියන්නේ ඒ ඇඟිල්ල පාට කරන එක. එතකොට මේක වෙනස් කරන්න නම් පනත නැවත වෙනස් කරන්න ඕනේ. අපි සෑහෙන උත්සාහයක් ගත්තා මේක අයින් කරන්න. මොකද මේ වියදම සහ දෙවෙනි එක හඳුන්පත දැනට අනිවාර්ය කරලා තියෙන නිසා ඒක කරන්න මේ ගැටලුවක් නැහැ කියලා. ඒ පිටපස්සේ අපි මොකද කරන්නේ? සියලුම දේශපාලන පක්ෂවලට ලියලා දේශපාලන පක්ෂවල මත විමසුවා මේක සම්බන්ධයෙන්. එතකොට අපට මේ ඒකට පිළිතුරු ලැබුණේ දේශපාලන පක්ෂ 7ක් විතරයි. ඒ 7ම කිව්වා මේක ඕනේ කියලා. මේ නැත්තම් මිනිස්සු ඡන්ද දාන්න පුළුවන් කියලා ඒ දේශපාලන පක්ෂ ඔක්කොම අපට කියලා ඇව්වා. දැන් පැහැදිලිද චාමික කවුද විරුද්ධ වෙලා තියෙන්නේ මේකට? දේශපාලන පක්ෂමයි. දේශපාලන පක්ෂ 7ක් විසින් කියලා තිනවා මේ ඇඟිල්ල සලකුණු කිරීමේ තියෙන ක්‍රමවේදය වෙනස් කරන්න එපා. මේක තියන්න ඕනේ. දැන් ඉතින් ඇත්තටම හොර ඡන්ද වැටෙනවද එහෙම කියලා ඉතින් සැකයක් ඇති කරගන්න උවමනාවක් නැති තත්ත්වයක්නේ තියෙන්නේ. දැන් මෙච්චර වෙලා අපි කතා කරපු මේ හැඳුනුම්පත් ගණනාවක් ඉදිරිපත් කරන්න පුළුවන් පුජ්‍යලගේ අනන්‍යතාවය තහවුරු කරගන්න එච්චර පරීක්ෂා කිරීම වලින් පස්සෙත් මේ ඇඟිලි සලකුණු කිරීම ප්‍රශ්නේ සමහරවල් මෙහෙමයි. මේ දේශපාලන පක්ෂ මේකට විරුද්ධ වෙන හේතු ඒ පක්ෂවලින් වෙනම විමසලා බලන්න ඕනේ. අපි දැන් මේ මැතිවරණ කාල සීමාවක් නිසා අපි ඒ පක්ෂවලින් වෙන වෙනම මේක අහන්න ගියේනේ. අපිට ඕන වෙනම පසුව මේ ගැන කතා කරන්න පුළුවන්. ඇත්තටම ඇයි මේ තියෙන தත්ත්වය වෙනස් කරලා මේ වේදම මේ අනවශ්‍ය වේදම කපා හරින්න අපිට ක්‍රමයක් නැද්ද කියලා අපිට කතා බහ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ කියයිද දන්නේ නැනේ. ඕවද නාස්ති නං ඕව. ඔව් අපි කළ දින නාස්ති වෙලා හැදෙන්න කියලා එහෙම ඕනේ නේද? එහෙම ඕ ඒකින්ද ඒක අපි බලමු ඉස්සරහට කතා කරනවද නැද්ද කියලා. දැන් ඊළඟ කාරණාව තමයි දැන් මැතිවරණ කොමිසමත් අහවුරු කරගෙන තියෙනවා නම් මේක තේරුමක් නැති වේදමක් මේක පාලනය කරගන්න ඕනේ කියලා. හැබැයි ඔවුනුත් අවශ්‍යතාවය අනුව ඉල්ලීම් කළ තිබ්බ දේශපාලන පක්ෂුන් දැන් මේකට විරුද්ධ වෙලා තියෙනවා ඕනේ නැහැ කියලා. හැබැයි සමහර වෙලාවට කෙනෙක් හදන්න පුළුවන් කතාවක් ඔය පවතින ආණ්ඩුවත් එක්ක මේ අද ඊයේ මම කියන්නේ තිබිච්ච ඕනේ හෝ දැන් පවතින හෝ ඕනේ මේ වෙනස් කරන්න ගියොත් එහෙම කියන බුල මේ ආණ්ඩුවත් එක්ක මැතිවරණ කොමිසම ඩීල් එකකට ගිහිල්ලා තියෙන්නේ. ඔන්න නැගිල්ල පාට කරන එකත් නැති කරලා හොරචන් දාන්න පුළුවන් ක්‍රමයක් හදාගත්තා කියලා පවත්නා රජයකට චෝදනාවක් එල්ලවීමේ හැකියාවකුත් තියෙනවා. ඕ නේද? ඉතින් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. හැබැයි මේ පිළිබඳව අපි කියන ටෝලා හොඳයි මැතිවරණ කොමිසම සභාපතිතුමාගෙන් මහමු. අපි ඊට පස්සේ මේක ජනාධිපති ලේකම් කාර්යාලයට යවුවා කැබිනට් පේපර් එකක් දාන්න කියලා මේක ඉවත් කරලා මේවා කරන්න. ඊට පස්සේ ඒ අවස්ථාවේදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපට කියලා අපෙන් අහලා යවුවා මේක සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල අදහස් විමසුවාද කියලා. අපි අදහස් විමසුවාද කියලා ඇරියා. නමුත් ඒ වෙනකලුත් මේක ජනාධිපති වෙන්නේ ප්‍රකාශයට පත් කරනකලුත් අර 50ක් ඊට ගියේ නෑ. ඒක යන්න ඕනේ නැත්තේ අර විදිහට තමයි පාර්ලිමේන්තුවෙන් 50 සම්මත වෙලා අපේ මේ පනතට සංශෝධනයක් වෙන්න ඕනේ මේක අවශ්‍ය නැහැ කියන එක. ඒක නැති නිසා අපිට මේක ඉවත් කරන්න ක්‍රමයක් නැහැ. තවදුරටත් අපි මේ පනත සංශෝධනය වෙනකම් මේක පවත්වාගෙන යන්න වෙනවා. Net FM Balungala අද පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දැන් පැවැත්වෙමින් තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ දැන් ඉතින් ඡන්දයේ දාන්න යන උදවියගේ ඇඟිලි පාට කරන එක සිද්ධ වෙනවා. මොකද ඒක කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් හැබැයි මේක කාලයක් තිස්සේ කතා බහට ලක් වෙච්ච දෙයක් තමයි. ඇත්තටම මේක මිනිසුන්ට පාට කරන්න ඕනෙවල මේක කරදරයක් එක පැත්තකින්. අනෙක් පැත්තෙන් බැලුවම පස්සේ මේකට යන වේදම එක් මැතිවරණයක් සඳහා රුපියල් මිලියන 30ක මුදලක් වැය වෙනවා. මේ අදාළ තින්ත මේවා ලංකාවේ තියෙන තින්ත වර්ගයක් නෙවෙයි, මේවා විදේශයෙන් ගෙන්නන්න ඕනේ මේ තින්ත වර්ගේ. ඒක ලංකාවට ගෙන්නකොටත් ඒකේ
තියෙනවනේ ක්‍රමවේදයක්. මේකන ටෙන්ඩර් කැදවීම කළ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ඊට පස්සේ මේ දේවල් සෑම්පල් පරීක්ෂා කරලා මේවට අනුමැතියින් අරගෙන එහෙම ලොකු ක්‍රියාවලියකින් පස්සේ තමයි මේ තින්ත නැත්නම් මේ පෑන් වර්ගයේ ලංකාවට ගෙනල්ලා මේ පාවිච්චි කිරීම කරන්න ඕනේ. හැබැයි ඉතින් අද අපි කතා බහ කරමින් ඉන්නේ පුද්ගලයන් හඳුනා ගැනීමට අවශ්‍ය අනන්‍යතාවයේ තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයන් විධිමත්ව සකස් වෙලා තිබියදී හැබැයි තවදුරටත් මේ විදිහට ඇඟිල්ල පාට කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවාද කියලා කාරණාවක්. හැබැයි දැන් පොඩි සංස්කෘතික කොටසක් මේක ඇතුළේ තියෙනවා. ඒ මොකද්ද? දැන් අපි දකින සමහරට අන්න අපි ඡන්දෙ දැම්මා ඈ මෙන්න මගේ බලය පෙන්නවා කියලා ඇඟිල්ල තව කෙනෙකුට පෙන්වන්න පුළුවන්. මේ ඔන්නම මගේ පුරවැසි අයිතිය යුතුයකම ඉටු කළා කියලා. ඈ එවැනි සංස්කෘතික වටිනාකමක් පිළිබඳවත් සමාජයේ ඉතින් කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. ඒක හරි සංකේතයක්. ඒක පොඩි සංස්කෘතික කැලලක් බවටත් පත් වෙලා තියෙනවා. නමුත් සමාජයේ එක පැතිකඩක් කියනවා දැන් සමහර ලාවට රූපලාවන්‍ය කටයුතු නැත්නම් කාන්තාවන් තමන්ගේ නියපොතු සඳහා නිය ඇඟිලිවල මෝස්තර සඳහා වැඩි වියදමක් වැඩි කාලයක් ගත කරන උදවිය ඉන්නවා. එතකොට ඒක අපවිත්‍ර වෙන්න පුළුවන්. ඊළඟට නැවත වතාවක් ඒ කලපිරිත වෙච්ච තත්වයට පත් කරගන්න අපහසුයි. සමහර ලාවට නැත්නම් වෙන ආසාත්මිකතාවයක් වගේ තිබ්බොත් එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එවැනි පැතිකඩක් කියනවා. ඒව පිළිබඳව මොකද කියන්නේ? ඔව් ඉතින් මේක ලංකාවේ විතරක් ක්‍රියාත්මක වෙන එකක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් වල ක්‍රියාත්මක වෙන විශේෂ මාසියානු කලාපේ. එතකොට එවැනි මේ තීන්ත විද්‍යාත්මකව පරීක්ෂා කරලා බලලා ගන්න මේ හැමදාම ගන්න තීන්ත ගන්න නිශ්චිත තැන් වලින් ගන්න නිසා මේ තීන්ත අතේ පාට කිරීම හරහා මේ දක්වා ලංකාවේ කිසිදු මැතිවරණයක කවුරුන් හෝ රෝගී වූ බවට කිසිදු වාර්තාවක් නැහැ. ඒ නිසා ඒ පිළිබඳව කිසිවෙක් බිය යුතු නැහැ. නමුත් තමන්ගේ අලංකරණයට ඒක බාධා වෙනවද කියන එක පිළිබඳව ඡන්දදායකයා සැලකිය යුතු වෙනවා. ඉතින් බොහෝ දෙනා ඇඟිලි පාට කරනවා, නියපොතු පාට කරනවා. මම හිතන්නේ මේකත් ඒ වගේම තව එක කාරණයක් තමයි. නමුත් ඒ අර්ථයට වඩා මේ දරණ වියදමත් එක්ක සාපේක්ෂව අපිට ඒක අවතක්සේරු කරන්න බෑ කවුරු හරි කියන හිතනවා නම්. නමුත් රටක් හැටියට ගත්තොත් මේ සඳහා යන වියදම අපි කළ යුතුද නැද්ද කියන එක පිළිබඳව සලකා බැලීම වැදගත් වෙනවා. දැන් යාමක නෙත්තිපෙන් බැලුම් ගලත් අවධාරණය කරන්නේ තුමන්ලා කියන කාරණාව තමයි. මේ සඳහා වැය වෙන මුදල දැන් අපි කියනවනේ ඡන්දයක් සඳහා වියදම් කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ මුදල කොච්චරක්ද මේ රටේ අවශ්‍යතාවයක් තියෙන මැතිවරණ පවත්වන්න ඕනේ නිසි කලදී නිසි මැතිවරණ පවත්වන්න ඕනේ. අදාළ බලධාරීන් දේශපාලනඥයින් මේ නීති සම්පාදකයන් පත් වෙන්න ඕනේ තමයි, මහජන නියෝජිතව පත් වෙන්න ඕනේ. මේක වෙනස් කරන්න නෙමෙයි මේ කියන්නේ. හැබැයි ඔවුන් පත් කර ගැනීමේදී මේ වගේ තියෙන මේක කෙනෙකුට හිතන්න පුළුවන් ඕක චාමික්කේ වගේ මේක පුංචි දෙයක්, මේවා සුළු සුළු දේවල්, ඊට වඩා දේවල් වියදම් තියෙනවානේ රටේ පාලනය කරනවා නම් කියලා. ඊට වඩා දේවල් තියෙනවා, ඒවත් පාලනය කරන්න. ඒවා එපා මේ පුංචි එකක් විතරක් කරන්න කියලා නෙමෙයි කියන්නේ. නෑ මේ වගේ පුංචි එකක් කරාම පුංචි ඒවා එකතු වෙලා තමා ලොකු වෙන්නේ මේ. ඔව්. ඉතින් මේකේ තියෙන ධාර්තාවේ ලොකුයිනේ. එක මැතිවරණයකදී වේදම් කරනවා නම් රුපියල් මිලියන 30ක්. මේ මැතිවරණ තව කීපයක් ඔච්චර ඉස්සරහට එනවද? එතකොට මේ හැම මැතිවරණයකදී මේ තියෙන වේදම් පාලනය කරගන්න පුළුවන් නම් මේක මේ ලංකාවෙන් පිටතට යන මුදලක් නෙමෙයි අපිට පාලනය කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඔව්. ඉතින් හැබැයි දැන් මේ වතාවේ නම් මේ විදිහම තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ වතාවේ ඇඟිල්ල පාට කිරීම කරනවා. හැබැයි දැන් ඉදිරියේදී හෝ පාර්ලිමේන්තුව මේ පිළිබඳව සලකා බලන්නවත් මැදිහත් වෙනවා නම් මේවැනි කතා බහක් සමාජයේ ඇති වුණා මේ මැතිවරණ කාල සීමාව ඇතුළේ කියලා එහෙම යෝජනාවක්වත් ඇවිල්ලා මේ දේවල් ටික විධිමත්ව පනත් සංශෝධනය කරන තැනට පත් කරන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් කියලා හිතෙනවා. ඉදිරි පාර්ලිමේන්තුවේ වගකීමක් තමයි මේ පිළිබඳව අධ්‍යයනය කරලා මැතිවරණ කොමිසම සහ ඊට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා අදාළ නීතිය සංශෝධනය කළොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී හෝ ඉදිරි මැතිවරණවලදී මේ තත්ත්වය මේ අනවශ්‍ය වියදම අපිට ඉතුරු කරගන්න පුළුවන්කම තිබෙනවා. මැතිවරණ කොමිසම සභාව ඒ අය ගණන් බලලා තිබුණා. මොකද ඡන්දදායකව 1,71,00,000ක් ඉන්නවා. මේ තින්ත එතකොට 1,71,00,000 සාමාන්‍යයෙන් ඡන්ද දිනේදී 1,40,00,000ක් පමණ ඡන්දේ පාවිච්චි වෙනවා. මොකද රටෙන් බැහැරව ඉන්නව සැලකිතු ප්‍රමාණයක්. ඒ නිසා මේ පාවිච්චි වෙන ප්‍රමාණයට අවශ්‍ය තින්ත ගැනීම වැදගත් වෙනවා. මම හිතන්නේ මුදල ගැන දැන් තක්සේරුවක් මැතිවරණ කොමිසම හරහා තමයි විමසිය යුතු වෙන්නේ. Net FM බලුංගල දැන් මේ වර ඇඟිල්ල මාළු වෙලා තියෙනවා. දකුණු ඇඟිල්ලේ මේ පාවිච්චි කරන බව තමයි මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ. නිසා කිසිවෙක් මේ කාර්යයේ මත ඡන්දේ නොදැමීමෙන් වලකින හැටියට අපි ඉල්ලා සිටිනවා. අනාගතයේදී මේ තාක්ෂණයත් සමග මේ අවශ්‍ය නීති සංශෝධනය විය යුතුයි. අපි විශ්වාස කරනවා ඉදිරි පාර්ලිමේන්තුව මේ පිළිබඳව අවධානය යොමු කරලා අවශ්‍ය නීති සංශෝධනය කරලා මැතිවරණ කොමිසමට සමග සාකච්ඡා කරලා ඒ සඳහා සුසුපියවර ගන්නට ක්‍රියා කරයි කියලා. වම දකුණ කියලා අතක් වෙනස් වෙනවද?
නැතිවන කොමිසම වම් අත තමයි දිගටම පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා ඉදිරි නැතිවරණයේදීත් වම් අතම පාවිච්චි වම් අතේම මේ සලකුණු කිරීම සිද්ධ වෙනවා. වම් අත නැති හෝ නැත්නම් ආබාධයක් සහිත වෙලා තිබුණු කෙනෙකුට එහෙම මොකක්ද ගන්න විකල්පය? මම හිතන්නේ ඒවා ඊටාම ප්‍රායෝගික කාරණා. ඒ වැනි තත්ත්වයකදී අනිවාර්යයෙන්ම දකුණු අත සටහන් කරනදී වමයි වම් අතයි දකුණු අතයි දෙකම නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වැනි තත්ත්වයකුත් තියෙන්න පුළුවන්. ඒ වැනි ඒ තත්ත්වයන් උඩ ඒ සම්බන්ධයෙන් තීන්දුව කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඉතින් අද ඡන්දය දාන්න ඡන්ද මධ්‍යස්ථානයට ගියාට පස්සේ හැමෝගෙම ඇඟිල්ල සලකුණු කරනවා ඡන්දය පාවිච්චි කළා කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙන සහ රටේ පවත්නා නීති අනුව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් Net FM බැලුම්ගල මේ කාලේදී කල්පනා කරලා බැලුවා කතා බහ කරා නම් හොඳයි නේද? ඇත්තටම මේ ඇඟිල්ල සලකුණු කිරීම අත්‍යවශ්‍යම කාරණාවක්ද? මොකද ඒකෙදි අත්‍ය බලාපොරොත්තු වෙන්නේ ඇඟිල්ල සලකුණු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ හොර ඡන්දයක් දාන්නේ නැති වෙන්න. කියන්නේ සාධාරණ මැතිවරණයක් පවත්වන්න අවශ්‍යයි කියලා. ඉතින් හොර ඡන්දයක් දාන්න බැරි වෙන මට්ටමට ක්‍රමවේදය සකස් වෙලා තියෙනවා නම් ජාතික හැඳුනුම්පත සහ පිළිගත් හැඳුනුම්පත් වර්ග ගණනාවකින් තමයි පුජ්‍යලයක තහවුරු කරගන්නේ. එතකොට හැඳුනුම්පත් අංකයේ සඳහන් කරලාට පස්සේ ඒ පුජ්‍යලය කවුද කින්ද බඳ සමස්ත තොරතුරු ටික දැනගන්න පුළුවන්. එහෙම විනිවිදභාවයකින් තොරතුරු සපය ගන්න පුළුවන්කම තිබියදී තවදුරටත් මේ කරන්නාවක එක පැත්තකින් වියදම. මොකද ලංකාවේ නෙවෙයි මේ නිෂ්පාදනය කරන්න මිතින්ත වර්ගයේ විදේශයෙන් අපි ආනයනය කරන්න ඕන. ඒකට යන වියදම. ඉතින් ඒ පැත්තෙන් වගේම රටේ ජනතාවට හිරියරක් වෙන්න පුළුවන් මේ තමන්ගේ ඇඟිල්ලේ අයිතිය තියෙන තමන්ට තමන්ගේ නියපොත්තේ ගන්නවා කිව්වට ඒක නියපොත්තේ විතරක් නෙවෙයි මේ ඇඟිල්ලේ වෙනත් තැන්වල ගන්න මේක කෙනෙකුට අවලස්සන වෙන්න පුළුවන් කෙනෙකුට අප්‍රිය වෙන්න පුළුවන්. මේක රූපලාවන්‍ය කටයුතු සඳහා ඇඟිල්ලට වියදම් කරන කෙනෙකුට මේක කරදරයක් වෙන්න පුළුවන්. එතකොට ඒ හතින් ආහාර ගන්න කෙනෙකුට මේක කිසියම් පිළිකුලක් හෝ අකමැත්තක් ඇති වෙන්න පුළුවන්. එතකොට එවැනි තත්ත්වයන් තියෙනවා සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේක මිනිසුන්ට එක පැත්තකින් කරදරයක්. එක පැත්තකින් අවශ්‍ය නැති දෙයක්. වේදම වැඩි දෙයක්. ඉතින් මේ දේ පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා නම් හොඳයි නේද කියන එක තමයි Net FM බැලුම් ගලලා අපි යෝජනා කරමින් හිටියේ. ඔව්. ඉතින් දැන් මේකේ ඔය කියන කාරණා මෙවර නැති වුණත් ඉදිරියට වළක්වා ගන්න පුළුවන් නම් දැන් මේක සම්මත වෙලා තින්නෙත් නීතියෙන් නම් ඇවිල්ලා තින්නෙත් මේක නීතියෙන්මනේ මේක නැති වෙන්නත් ඕන. ඒ ඉතින් එහෙනම් මේ නීති සම්පාදනය වෙනවා. මොකද අපි දැන් තාක්ෂණික වශයෙන් මේ තරම් දියුණු වෙලා තියෙනවා කියලා නෙවෙයි ලෝකේ රටවල් ගත්තට පස්සේ ඒ රටවල් වල මැතිවරණය පවත්වන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයන්වද ඔක්කොම ඩිජිටල් පැත්තෙන් තමයි වැඩේ සේරම කරන්නේ. එහෙම කරන්න පුළුවන් පහසුකම් තියෙනවා. ඕක මේ වෙලාවේ ඒක වෙන්නේ කොහොමද කියලා බලන්න සංචාරයේ ඇයිද? ඊට පස්සේ කියලා නම් කම්පියුටර් ජිල් මාට් වගේ දේවල් කියන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන භාවිතාවේ ස්වභාවය ඔය වගේ. හැබැයි ඉතින් නොතේරෙන වචන තියෙනවා අපේ දේශපාලනේ ලංකාවේ. ඈ අපේ මිනිස්සු සමහර ජනතාව දන්නේ නැහැ ඒක. ඒක පැහැදිලි කරන්නෙත් නැහැ. මොකද ඒකෙන් තමයි වංගුව ගහන්නේ සමහර ලාවට. දැන් ඒ අපේ රටේ හෙටනේ. හැබැයි ලෝකේ වෙනත් රටවල් ගත්තාට පස්සේ පුජ්‍යලයක් උපදින මොහොතේම ඒ කෙනාගේ මේ සමස්ත දේවල් ටික ලියාපදිංචි වෙනවා. ඉතින් ඒ දේවල් අපි පැහැදිලි කරනවට වඩා හොඳින් පැහැදිලි කරා ෆෙඩරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා රෝහණ ඉද්ධාරච්ච මහත්මයා. ඇඟිලි පාට කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මේක ඇත්තටම ඩිජිටල් ලෝකයක් තමයි තියෙන්නේ. ලංකාවේ වගේම ආර්ථික සමාජයේ දේශපාලන වටපිටාවක් තියෙන ලෝකේ සමහර රටවල් මේ ඡන්ද ලියාපදිංචියත් උපන්දිනයේ ලියාපදිංචියත් සමගම සිද්ධ වෙනවා. ඒ නිසා උපන්දිනය අවුරුදු 18 සම්පූර්ණ වෙන වහාම ඔහුගේ හෝ ඇයගේ ඡන්දය තමන්ගේ ගෙදරට ලැබෙන ක්‍රමවේද ලෝකේ තිබෙනවා. ඒ වගේම ඡන්දය භාවිතා කිරීම සඳහා ලෝකේ සමහර රටවල් එකම කාඩ් පත තමන්ගේ හැඳුනුම් පත හැටියට තමන්ගේ පාස්පෝර්ට් එක හැටියට ඒ වගේම තමන්ගේ ඡන්දය භාවිතා කිරීමේ නිල කාඩ් එක හැටියට බැංකු කාඩ් එක හැටියට මේ සියල්ලටම එකම කාඩ් එක පාවිච්චි වෙන රටවල් තිබෙනවා. ඉතින් මේ තාක්ෂණයත් එක්ක අපි අනිවාර්යයෙන්ම බද්ධ විය යුතු වෙනවා. ලෝකේ වෙනස් වෙනකොට තාක්ෂණය අපේ රටවලටත් අපි බොහෝ කාරණා වලට දැන් පාවිච්චි වෙමින් තිබෙනවා. මැතිවරණ ක්‍රියාවලියටත් තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඡන්ද පාවිච්චි කිරීම සඳහා වෝටින් මැෂින් පිළිබඳ අපිට තියෙන වෙනත් අදහසක්. මොකද ලෝකේ ඒ ක්‍රමවේද හඳුන්ලා දීලා තියෙන්නේ වෙනත් වෙනත් හේතුන් මත. විශේෂයෙන්ම කඩිනමින් ඡන්දය ගන්න කිරීම සඳහා ලංකාවේ වැනි අවශ්‍යතාවයක් මතුවෙලා නැහැ. ඒ නිසා ඒ සම්පූර්ණම ඩිජිටල් කරණය පිළිබඳව අපි කරනවා නම් ඒ ගැන දැඩි සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. ඒ ක්‍රමවේදය පිළිබඳව මහ ජනතාවගේ විශ්වාසය පිළිබඳව සොයාබැලිය යුතු වෙනවා. නමුත් බොහෝ කාරණා වලට අපිට තාක්ෂණය පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් තාක්ෂණයේ පාවිච්චි කිරීමේ හැකියාව තිබීදී අයිය අපි පාවිච්චි නොකර ඉන්නේ අනවශ්‍ය වේදම් කරමින් ඉන්නේ. ඇයි මිනිසුන්ට කරදරයක් කරන දේක් තවදුරටත් කරන්නේ කියන ප්‍රශ්නේ තියෙන වගේම ඒකට විසඳුම හොයන්න පුළුවන් මේ පත්වන පාර්ලිමේන්තුවට උන්න පුළුවන් ඔය දැනට සම්මත වෙලා ක්‍රියාත්මක වෙමින් තිබෙන නීති අනපනත් සංශෝධනය කරලා
මේ වියදම් ටික පාලනය කරන්න සහ ජනතාවට කරදර දෙකින් තොරව තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ලබා දීමේ හැකියාව තියෙනවා කියන කාරණාව නෙත් එපෙන් බැලුම්ගල ඔන්න අද මේ ඡන්දය දවසේ මතක් කරනවා. ඔය කියන්නේ දැන් මේ නීති යනපනත් හරියට හදාගෙන තාක්ෂණයත් එක්ක මේක ඉස්සරහට යන්න පුළුවන් නම් නේද? ලිම්මැඩි මානසිකත්වයේ මේ ඉන්නේ ඇයි කියන එක සම්බන්ධව ප්‍රශ්නාර්ථය ඉතුරු වෙනවා. ඉදිරියේදී මේකට යහපත් තීරණයක් අරගෙන ඔය පොඩි කෑල්ල පෙනුනට මේක පොඩ පොඩ පොඩනේ ලොකු වෙන්නේනේ. අන්න ඒක නැති කරගන්න පුළුවන් නම් රටට වටිනවා. ඉතින් ඒ වටිනාකම රටට ලැබෙවි කියන විශ්වාසයත් එක්ක බැලුම්ගනේ සමගන්නවා. සුබ දවසක් මම රංගන.